ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් එකට. ඉතින් හොන්ඩා ඉන්සයිට් එක ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා ඒ වගේම මැසේජ් කරලා ඉල්ලලා තිබ්බා මේ වාහනේ රිවිව් එකක්. ඉතින් අද මම හිතුවා හොන්ඩා ඉන්සයිට් එකේ රිවිව් එක ඔයාලට අරගෙන එන්න. අද අපි කතා කරන්නේ Honda Insight EX model එක ගැන. මේකේ front view එක ගත්තාම අපිට පේනවා Honda Accord 2019 එකෙන් සහ Honda Civic 10th generation එකෙන් influence වෙච්ච face එකක් කියලා. මේකේ trim levels තුනක් වෙනවා. අපි පළවෙනි trim එක ගත්තාම අපිට පේනවා මේ උඩ එන chrome stripe එක lamps වලට නිකන් extend වෙලා තියෙනවා. මේ extend වෙච්ච part එකේ කරන්නේ ටර්නිං ලෑම්ප් එක සහ හෙඩ් ලෑම්ප් එක වෙන් කරන එක. ඒක ඇත්තරම මේ වාහනයට ප්‍රීමියම් ලුක් එකක් ලබා දෙන්න තමයි කරලා තින්නේ. මේකට කියන්නේ ස්ප්ලිට්ස් ක්‍රෝම් ග්‍රිල් එකක් කියලා. අපි ඒකේ ලයිට්ස් ගත්තාම ටර්නිං ලෑම්ප්ස් ඒ වගේම හෙඩ් ලෑම්ප්ස් දෙකම LED. හෙඩ් ලෑම්ප්ස් වල Honda Accord එකෙන්, Civic 10th generation එකෙන්, ඒ වගේම Honda Grace එකෙන් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ලුක් එකක් දීලා තියෙනවා. ඊට පල්ලැහින් අපිට ෆොග් ලෑම්ප්ස් දීලා තියෙනවා. මේක එන්නේ EX සහ ටෝරින් මොඩල් එකේ විතරයි. මේකේ ෂෙල් එකට ගියාම මේකේ තියෙන්නේ ක්‍රෝම් ස්ට්‍රයිප්ස් සහ බ්ලැක් ප්ලාස්ටික් ක්‍රොස් වෙච්ච ෂෙල් එකක්. ඒ වගේම මේ ෂෙල් එකේ ඕපනින්ග්ස් තියෙනවා. මේ ඕපනින්ග්ස් වල ෆන්ක්ෂන් එකක් වෙනවා. ඒ තමයි පිටත වාර්තෙන් එන්ජින් එක ඇතුළ කූල් කරගන්න එක. මේ පල්ලැහැන ප්ලාස්ටික් පාර්ට් එක ඇත්තරම වාහනයට ස්පෝර්ටි ලුක් එකක් දෙනවා වගේම Honda sensing unit එක ලබා දීලා තියෙන්නේ මේ ප්ලාස්ටික් පාර්ට් එකේ. අපි සයිඩ් වියු එක ගත්තාම අපිට පේනවා කලින් ඉන්සයිඩ් ජෙනරේෂන් එකට වඩා මේ වාහනේ දිගින් වැඩි බව. Honda ආයතනයෙන් කියන විදිහට මේ වාහනේ wheel base එක පැත්තෙන් ගත්තොත් කලින් ඉන්සයිඩ් එකට වඩා අඟල් 6කින් මේ වාහනේ දිගයි. ඒ වගේම මේ වාහනේ කම්ප්‍රෙෂන් එකක් වෙන 2019 Prius එකට වඩා අඟල් 5කින් දිගයි. මේ වාහනේ wheels පැත්තට ගියොත් EX සහ Touring model එකට එන්නේ 17 inch alloy wheel එකක්. ඒ වගේම මේ මොඩල්ස් දෙකට ආවේනික ක්‍රෝම් සහ බ්ලැක් මික්ස් ඇලෝයි වීල් එකක් මේ වාහනයටත් එනවා. මේකේ ඉස්සරහ එන්නේ L arm suspension system එක. ඒ වගේම මේකේ පිටිපස්සෙ එන්නේ E arm multi link suspension system එක. මේ සස්පෙන්ෂන් සිස්ටම් දෙකේ විශේෂත්වය තමයි මේ වාහනේ රළු පාරක යද්දී ඒ එන කම්පනේ කෙලින්ම උඩට නොයවා වාහනේ දෙපැත්තෙන් එළියට දාන එක. ඉතින් එතකොට මේ රළු පාරකදී යද්දී වාහනේ ඇතුළේ ඉන්න කාටවත් මේ රළු පාරෙන් එන කම්පනේ වැඩිය දැනෙන්නේ නැහැ. අපිට ඉස්සරහා දෙපැත්තේ ෆෙන්ඩර්ස් වල හයිබ්‍රිඩ් බැජ් එක දීලා තියෙනවා. අපි වාහනේ ඩෝ එකට ආපුවම මුලින්ම සන්වයිසර් ගත්තාම අපිට පේනවා මේ සන්වයිසර්කට උඩින් ක්‍රෝම් ස්ට්‍රයිප් එකක් යනවා කියලා. ඇත්තරම ඒ ක්‍රෝම් ස්ට්‍රයිප් එක ලබා දීලා තියෙන්නේ වාහනේට ප්‍රීමියම් ලුක් එකක් ලබා දෙන්න. මේකේ ග්ලාසස් එන්නේ UV IR cut glasses. ඉතින් මේකේ ෆන්ක්ෂන් එක තමයි ඇතුළේ ඉන්න පැසෙන්ජර්ස් ලව ඉරේලියෙන් ආරක්ෂා කරන එක. අපි ඩෝස් වල මැදට ආපුවම අපිට පේනවා මේ වාහනේට වයිට් බොඩි කිට් එකක ලුක් එකක් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඉතින් මෙහෙම කරලා තියෙන්නේ මේ වාහනේට ස්පෝර්ටි ලුක් එකක් ලබා දෙන්න. මේ ඩෝස් වල පල්ලට ආපුවම මේ ඩෝ එකේ දෙන ෂේප් එකෙන් සහ සයිඩ් ස්කර්ට්ස් වලින් ෆන්ක්ෂන් එකක් වෙනවා. ඒ තමයි ඒරෝ ඩයිනමික්ස් වලින් මේ වාහනේ ස්ටැබිලිටි එකට උදව් කරන එක. අපි පිටිපස්සේ ඩෝ එක ගත්තාම මේ සීපිලය කියන ස්ලෝප් එක නිසා මේ පිටිපස්සේ දොර පොඩියට පේන්න ඉඩ තියෙනවා. එහෙම තියෙන්නේ ස්පෝර්ටි ලුක් එකක් ලබා දෙන්න. මේ වාහනේට ඩෝ හෝල්ඩර්ස් දීලා තියෙනවා. මේකේ ෆන්ක්ෂන් එක තමයි වාහනේ දොර හයියෙන් අරෙන්න සහ හයියෙන් වැහෙන්න නොදෙන එක. මේ වාහනේට නයිට්‍රජන් PSI 32ක ප්‍රමාණයක හුලං ගහන්න ඕන. මේ වාහනේ පෙට්‍රල් කැප් එක වාහනේ අන්ලොක් කරලා තියදී එළියෙන් ප්‍රෙස් කරලා ඕපන් කරන්න පුළුවන්. අපි වාහනේ පිටිපසට ආපුවම මේ සීපිලයේ තියෙන ස්ලෝප් එකෙන් වාහනයට කූප් එකක ලුක් එකක් ලබා දෙනවා.
මේ ස්පොයිලර් එක ග්‍රේස් එකට සමාන ලෝ ලෙවල් ස්පොයිලර් එකක්. නමුත් මේක මුළු බොඩි එකටම ඇටැච් වෙලා නැහැ. මේ වාහනේ ස්පොයිලර් එක වාහනේ ඩවුන් ෆෝස් එකට උදව් කරනවා. මේකේ ටේල් ලයිට් එක LED combination ටේල් ලයිට් එක. මේකේ ටර්නින් ලෑම්ප් එක බොඩි එකේ සයිඩ් එකට වෙන්න තමා තියෙන්නේ. මේ වාහනයට එන්නේ ලේන් මිටිගේෂන් සිස්ටම් එකේ සෙන්සර් එක, ඒ වගේම බ්ලයින්ඩ් ස්පොට් මොනිටර් එකේ සෙන්සර් එක. මේකේ ඉස්සරහ සහ පිටිපස්ස බම්පර්ස් වලට ලේන් මිටිගේෂන් සහ පාකින් ඇසිස්ට් සෙන්සර්ස් ලබා දීලා තියෙනවා. ටුවරින් මොඩල් එකේ ලේන් වොච් ඇසිස්ට් කියලා සිස්ටම් එකක් එනවා. නමුත් EX මොඩල් එකේ ඒක නැහැ. ඒකට රීප්ලේස්මන්ට් එකක් හැටියට තමයි බ්ලයින්ඩ් ස්පොට් මොනිටර් එක සහ ලේන් මිටිගේෂන් සිස්ටම් එක අපිට දීලා තියෙන්නේ. මේකේ ෆැක්ටරි ෆිටඩ් රිවර්ස් කැමරා එකක් අපිට ලබා දීලා තියෙනවා. අපි බූට් ලිඩ් එක ඕපන් කරපුවාම අපිට ක්‍යුබික් ෆීට් 15ක ට්‍රංක් ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ පිටිපස්සෙ සීට් පල්ලෙහාට දාන ලීවර්ස්. අපිට මේකේ 64 ස්ප්ලිට් එකකින් සීට්ස් පල්ලෙහාට දාපුවාම අපිට ක්‍යුබික් ෆීට් 15කට වඩා ට්‍රංක් ස්පේස් එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඉන්සයිට් එකේ යන හයිබ්‍රිඩ් බැටරි එක ට්‍රංක් එකේ ස්පේස් එකක් ගන්නෙ නැහැ. ඒ නිසා අපිට කිසි අපහසුතාවකින් තොරව බඩු රගෙන යන්න පුළුවන්. අපි එන්ජිනේට ගියාම අපි සර් බොනට් එකෙන් පටන් ගත්තොත් මේකේ තියෙන්නේ ඇලුමිනියම් මේඩ් බොනට් එකක්. ඒ නිසා මේ බොනට් එකෙන් වාහනයට දැනෙන බර අඩු. හොන්ඩා ඉන්සයිට් එකට පළවෙනියෙන්ම ෆුල් හයිබ්‍රිඩ් සිස්ටම් එකක් එන්නේ මේ මොඩල් එකේ. ඉතින් මේ වාහනේ එන්නේ ගැසොලින් සහ ඉලෙක්ට්‍රික් මෝටර් එකකින් දුවන 2-way motor hybrid system එක. මේ වාහනේ ගැසොලින් එන්ජින් එක ගත්තාම මේකේ එන්නේ 1.5 liter IVTEC, එහෙමත් නැත්නම් intelligent variable valve timing electronic lift control engine system එක. මේ වාහනේ pistons වල වෙන Atkinson cycle කියන combustion system එක නිසා වාහනේ 0 rpm එකේ ඉඳන් accelerate කරද්දී වාහනයට ලොකු ටෝක් එකක් ලබා දෙනවා. ඒ වගේම මේකේ ගැසොලින් එන්ජින් එකෙන් හෝස් පවර් 107ක් නිෂ්පාදනය කරනවා. මේ වාහනේ ඉලෙක්ට්‍රික් මෝටරකින් හදන හෝස් පවර් ප්‍රමාණය එකතුව මේ වාහනයට මුළු හෝස් පවර් 151ක් තියෙනවා. මේ වාහනේ විශාල ටෝක් එක නිසාත්, ඒ වගේම හෝස් පවර් 151ක් නිෂ්පාදනය කරන නිසාත් මේ වාහනේ බිඳුව ඉඳන් 100ට යන්න ගත වෙන කාලය තප්පර 8ක් වෙනවා. සාමාන්‍ය ප්‍රියස් සහ කැම්රි එකකට වඩා තප්පර 1.5ක කාලයක් අඩුවෙන් මේක බිඳුව ඉඳන් 100ට යනවා. අපි ඉන්ටීරියර් එකට ගිහිල්ලා ස්ටියරින් වීල් එක ගත්තොත් අපිට පේනවා Honda Accord 2019 එකේ ඉන්ෆ්ලුවන්ස් වෙච්ච රිච් ලෙදර් රැප් ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එක දීලා තියෙනවා කියලා. අපි ස්ටියරින් වීල් එකේ වම් පැත්තට ගියාම මීඩියා සිස්ටම් එකේ වොලියුම් එක අප් ඩවුන් කරන්න බටන් එක, මීඩියා එකේ රේඩියෝ චැනල්ස් ටියුන් කරන්න බටන්ස්, මීටර් ගේජ් එකට හෝම් බටන් එකක්, මීටර් ගේජ් එකේ විවිධ මෝඩ්ස් තෝරගන්න ස්ක්‍රෝල් බටන් එකක්, මීඩියා සිස්ටම් එකේ ඕඩියෝ සෝස් එක චූස් කරගන්න බටන් එකක්, ඒ වගේම කෝල්ස් ආන්සර් කරන්න, කෝල්ස් කට් කරන්න සහ වොයිස් කමාන්ඩ් බටන් එකක් වම් පැත්තේ අපිට දීලා තියෙනවා. අපි ස්ටීරින් වීල් එකේ දකුණු පැත්තට ආපුවාම ක්‍රූස් කන්ට්‍රෝල් එක අඩු වැඩි කරන බටන්ස්, ඒ වගේම රියර් ක්‍රොස් ඇලර්ට් එක ඔන් ඔෆ් කරන බටන්ස්, ඒ වගේම ලේන් කීප් ඇසිස්ට් එක ඔන් ඔෆ් කරන බටන්ස් උත් අපිට ලබා දීලා තියෙනවා. මේකේ දකුණු පැත්තේ තියෙන්නේ හෙඩ් ලෑම්ප්ස්, ෆොග් ලෑම්ප්ස්, ඒ වගේම ටර්නින් ලෑම්ප්ස් කන්ට්‍රෝල් කරන නොබ් එක. ඒ වගේම වම් පැත්තේ තියෙන්නේ වයිපර්ස් කන්ට්‍රෝල් කරන බටන්ස්. මේකේ පැඩල් ෂිෆ්ටර්ස් වැඩ කරන්නේ සාමාන්‍ය ඩ්‍රයිව් ට්‍රේන් එක ගියර් ෂිෆ්ට් වෙන විදිහට නෙමෙයි. මේ ගියර් ෂිෆ්ටර්ස් උදව් කරන්නේ වාහනේ ධාවනයේදී ඉලෙක්ට්‍රික් මෝටරකින් වාහනේ බැටරි එක චාර්ජ් කරගන්න. අපිට ස්ටියරින් වීල් එකට දකුණු පැත්තේ පල්ලෙහෙන් එන්ජින් එක ඔන් ඔෆ් කරන බටන් එක ලබා දීලා තියෙනවා. ඊට පල්ලෙහෙන් පාකින් සෙන්සර්ස් ඔන් ඔෆ් කරන බටන් එක, හොන්ඩ සෙන්සිං යුනිට් එක ඔන් ඔෆ් කරන බටන් එක, ඒ වගේම ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඔන් ඔෆ් කරන බටන් එකත් අපිට ලබා දීලා තියෙනවා. මේකේ එන්නේ හොන්ඩ අකෝඩ් එකට සමාන විදිහේ ඩිජිටල් ගේජ් සිස්ටම් එක. අපි මීටර් බෝඩ් එකේ වම් පැත්තට ගියාම අපිට පේනවා මේ වාහනේ ඉලෙක්ට්‍රික් චාර්ජ් එක පෙන්වන ගේජ් එකක්. ඊට චුට්ටක් දකුණු පැත්තෙන් අපිට වාහනේ ඉලෙක්ට්‍රික් මෝටර් එකේ පවර් එක පෙන්වන ගේජ් එකක් අපිට ලබා දීලා තියෙනවා. මේ ගේජ් එකේ තියෙන විවිධාකාර මෝඩ්ස් අපිට අර ස්ටියරින් වීල් එකේ තියෙන ස්ක්‍රෝල් එකෙන් වෙනස් කරගන්න පුළුවන්. සීට් හීටර්ස් ඩ්‍රයිවර්ට සහ පැසෙන්ජර්ට මෝඩ්ස් 3කින් ලබා දීලා තියෙනවා.
मेके साइड ग्लासेस वाले सह रियर विंडशील्ड एक हीटिंग सिस्टम मेकेनवा इति मे हीटिंग सिस्टम मेक कंट्रोल करने बटन के तीयने सेंटर कंसोल के इस तरह विंडशील्ड का हीट करगाने बटन के सह एसी सर्क्यूलर को ऑन ऑफ करगाने बटन का अब इटा लगा दिला सीना अब इटा 12 वोल्ट पावर आउटलेट या ए वगैरह में यूएसबी चार्जिंग पोर्ट्स देखा अब इटा लगा दिला तीना मेके एन्ने CVT गियर सिस्टम एकर समान ECVT गियर सिस्टम एका मेके विशेषत्व तमाई मेके गियर रेशियोस एकम रेशियोकिंग तमाई वेड करन्ने इथिंग अपटे कियन्न पुलुवा निसान लीफ एके एन सिंगल स्पीड डायरेक्ट ड्राइव ट्रांसमिशन एक मे होंडा इनसाइट एक अनुकरणय करनवा केला मेके एन्ने इलेक्ट्रॉनिक पार्किंग ब्रेक सिस्टम एका ईट पहले अपटे ब्रेक होल्ड बटन एक लबा दिला तीनो अपिट इनसाइट टिकट ड्राइविंग मोड्स तुनक लबा दिला तीनो इकोन मोड एक स्पोर्ट्स मोड एक वगेम इलेक्ट्रिक वेहिकल एमत नतम ईवी ड्राइव मोड एक लबा दिला तीनो इसरा सीट्स देग मध्ये बॉटल होल्डर्स देग अपिट लबा दिला तीनो ए वगेम मे पिटपासे तीन हैंड रेस्ट एक पिटपासे ट करपुहाम अपिट तवत कंपार्टमेंट स्पेस एक लबा गन्न पुलुवा अभी डोर्स वर्ल्ड की हाँ मेके एन्ने प्लास्टिक टेक्सचर ब्लैक डिजाइन करबो डो एका ड्राइवर के साइड के डो एकट मिरर्स एडजस्ट करंड नॉब्स विंडोज लॉक करंड बटन एका साइड मिरर्स रिट्रैक्ट करंड एवागेम कंट्रैक्ट करंड बटन एका वाहन सेंटर लॉक सिस्टम में के एक्सेस पैसेंजर डो एकट सह ड्राइवर के डो एकट अपट लबा देला तीरा मेके डोर्स वाले विंडोज ओक्कम इलेक्ट्रॉनिक पावर शटर सिस्टम में डोर्स हतरटम डोर पॉकेट्स एवगेम बॉटल होल्डर्स अपट लबा दिला तीन मेके पैसेंजर्स और ड्राइवर सीट्स देखम हीटेड सीट्स एवगेम सीट्स देखेम लंबा एडजस्टमेंट्स एवगेम सीट इसराट पसर करगंड तीन इलेक्ट्रॉनिक सिस्टम में की अभी पिटपासे डो एक टे गया हमें अभी कालिंग कथा करा वागे पिटपासे सी पिले के ना स्लोप पे का निशा दोर पड़ी एट पे उनात सामान्य पहाई आटा पहाई नामे के ने कोटे मैं वाहने पिटपासे सीट टेके सो पास हुए इन दगने अंडा पुलवा मैं वाहने पिटपासे सीट टेके धुंधे ने कोटे गमन करांड है कि आवती ना नमूत मैं वाहने फ्लो हम पे का के ना निशा मैं दे इन्ने के नाटा पड़ी आपास होता है व्यक्ति ना ईएक्स मोड लेके पिटपासे टे एयर वेंट्स लबा दिला तीनों वाहने पैसेंजर साइड टेकर सह ड्राइवर के साइड टेकर कैबिन लाइट्स लबा दिला तीनों मेके एन्ने ऑटो डिमिंग रियर मिरर एक मैं वाहने टे एयर बैग्स अटक के ना ඉතින් මං හිතන්නේ ඔයාලා Honda Insight එකේ තියෙන features ගැන ඉගෙන ගන්න ඇති කියලා හිතනවා මේ video එකෙන්. ඉතින් Prasad Enterprises කියලා කියන්නේ ලංකාවේ ප්‍රමුඛ ස්ථානයේ තියෙන වාහන ව්‍යාපාරික ආයතනයක්. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා කුරුණෑගල Prasad Enterprises එකේ owner Mr. ඉන්දික කුලතුංග. ඉතින් අයියේ මට කියන්න සාමාන්‍ය මොන වගේ වාහනද කස්ටමර් කෙනෙකුට මෙතනින් පර්චේස් කරන්න පුළුවන්? ඕමල්ලේ ඇත්තටම අපි ගාවට එන කස්ටමර් කෙනෙකුට අපිට පුළුවන් ජපානයේ සහ යුරෝප රටවල් වලින් ආනයනය කරන ලද බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් වර්ගයේ ඕනම වාහනයක් අපෙන් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් පොඩි වාහනයක ඉඳලා ලක්ෂරි වාහනයකට එනකන් අතර පරාසය තුල ඕනම වාහනයක් අපේ ආදරෙන් ලබා ගන්න පුළුවන්. Honda Insight එකක් purchase කරනවා නම් මොන වගේ price range එකක් ඇතුළතේ ඒ customer ට මේක purchase කරන්න පුළුවන් සාමාන්‍යයෙන්? ඔව් මෙතන මල්ලි මංගාව Insight එකේ highest ම grade එක තියෙන්නේ. එතකොට 186 ඉඳලා 91 දක්වා පරාසය තුල මංගාව වාහන තියෙනවා. Insight එකේ grades කීපයක්ම තියෙනවා. මංගාව highest ම grade එක තියෙනවා. ඒක ඔය මිල ගන්නවට ලබා ගන්න පුළුවන්. එතකොට අයියේ දැන් customer කෙනෙක්
වෙනත් ඕල්ටර්නේටිව් එකක් තෝරගන්නේ නැතුව ඇයි මේ ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් එකම තෝරගන්න ඕන? මල්ලි දැන් අපි මේ වාහන ශාස්ත්‍රයේ පටන් අරගෙන අවුරුදු 25කට වැඩි කාලයක් වෙනවා. එතකොට අපි අපිට දැන් ලංකාව පුරා දිවයින පුරාම හැදිච්ච කස්ටමර් බේස් එකක් තියෙනවා. එතකොට අපේ ඒ අවුරුදු 25කට පෙර වාහනයක් ගත්ත කස්ටමර් කෙනෙක් වුණත් නැවත නැවතත් වාහනේ ඔහුගේ වාහනය විලදී ගත්ත වාහනය නැවත උවමාරු කරන්න අලුත් වාහනයක් ගන්න එයාගේ විශ්වාසය එයාගේ යාළුවෙකුට හිතවත් වෙන වාහනයක් ගන්න අපි හොයාගෙන යනවා ලංකාව පුරා. එතකොට අපේ මාවතකම හරි කුරුණෑගල හරි බ්‍රාන්ච් එකට එන ඕනෑම කස්ටමර් කෙනෙකුට විශ්වාසවන්තව වගකීමෙන් යුතුව වාහනයක් අපිට දෙන්න පුළුවන්. ඒ ඒක බලාපොරොත්තුෙන් තමයි ඔවුන් අපි ගාවට පැමිණෙන්නේ. අවුරුදු 25කට වැඩි කාලයක් මුළුල්ලේ. එතකොට වාහනේ විකුණපු තැනේ ඉඳලා අපි වාහනේ වික්කට පස්සේ එතනින් එහාට කස්ටමර් ගැන නොසලකා හරිනවා නෙවෙයි. එතකොට අපි වාහනේ විකුණපු තැනේ ඉඳලා කස්ටමර්ත් එක්ක අපි ඉන්නවා. එයාගේ මොන යම් හෝ ඕනෑම අවශ්‍යතාවයකට අපි මැදිහත්දලා වාහනය ඔහු පාවිච්චි කරන තාක්ක අපි ඔහුත් එක්ක බැඳී සිටිනවා. විශ්වාසවන්ත වාහනයක් අපි ඔහුට ලබා දෙනවා. ඒ වගේම වගකීමෙන් යුතු වාහනයක් අපි ඔහුට ලබා දෙනවා. ඒ නිසා මුළු ලංකාව පුරාම ලංකාවේ අතර ලංකා පුරාම ඉන්න පාරිභෝගිකව අපි වෙත ඇදීනවා. අයි මට කියන්න දැන් කස්ටමර් කෙනෙක් ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් එක වෙත එනවා නම් කොහොමද එන්න ඕන? අපි ඇඩ්‍රස් එක වගේ චුට්ටක් මතක් කරොත් එන්න. ඔව් අපේ කුරුණෑගල බ්‍රාන්ච් එක මල්ලි තියෙනවා ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් නම්බර 389 කොළඹ පාර වැහැර කුරුණෑගල. කුරුණෑගල පීසහට් එකට යාවදව පිටලා තියෙන අපේ කුරුණෑගල බ්‍රාන්ච් එක. ඒතර මාවතන බ්‍රාන්ච් එකට යද්දී ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් නම්බර 102 නුවර පාර මාවතන. මාවතන සම්පත් බැංකුව ඉදිරි පිට අපේ මාවතන බ්‍රාන්ච් එක පිටලා තියෙනවා. ඉතින් අන්න ඒ විශ්වාසෙත් එක්ක ඔයාට පුළුවන් ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් එකට ඇවිල්ලා ඔයාගේ හිතේ තියෙන වාහනේ බ්‍රෑන්ඩ් නියුද එහෙම නැත්නම් ඔයාට ඔයා ඉන්න බජට් එක අනුව යූස් නම් එහෙම එකක් හොඳ කන්ඩිෂන් එකේ තියෙන යූස් වෙහිකල් එකක් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් වාහනයක් ගෙන්වා ගන්නත් පුළුවන් ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් ආයතනයට කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එකට subscribe කරන්න ඊට හැබැයි තියෙන bell icon එකත් press කරන්න ඔයාලගේ අදහස් පල්ලෙහින් comment කරන්න අනිවාර්යෙන්. ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙදී හම්බෙමු.